ඉතින් ඔන්න මගේ හිතවත් රසික රසිකාවන් වෙනුවෙන් අද මම ඔයාලට හදන දේ පෙන්වන්න හදන්නේ බටන වෑංජනයක්. මේක ඇත්තටම හරිම රසයි. ගොඩක් අය කෑමට වැඩි අකමැති කෑමක්. අපි අද බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මෙතන අරන් තිනවා බටන ග්‍රෑම් 500ක් පොඩි කෑලි වලට කපලා අරගෙන. ඔයාලට පේනවා ඇති සාමාන්‍ය පොඩි කෑලි වලට කපලා තියෙන වට්ටක කපන උඩටිය පොඩි වෙන කපලා තියෙන. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපේ වටාන කපාගත්ත වටාන ටිකට මුලින්ම අපි එකතු කරගන්න ඕන මිරිස් කුඩු සේහෙන් දක් විතර. ගොඩක් එකතු කරන වෙලාවට පැන් රසට වගේ හදන නිසා මේ සුළු තේ හන්දක් හොඳටම ඇති. ඊට පස්සේ මේකට මේක එකතු කරගන්න ඕන කහ කුඩු. ඒකට නම් ඒකට තේ හන්දක් වගේ එකතු කරගත්තා නම් ඇති. ඊළඟට මේකට දාගන්න තුන පහ සාමාන්‍යයෙන් එකත් ඒ හැඳි එකක් විතර එකතු කරගන්න. එකතු කරගෙන මේකට එකතු කරගන්න ලුණු කුඩු සාමාන්‍යයෙන් තේ හැඳක් වගේ එකතු කරගන්න. මේකට ඊළඟට එකතු කරගන්න ඕන ගොරකා. ඔයගොල්ලෝ ගොරකා කෑලි දානවා නම් ගොරකා කෑලි දෙකක් වගේ දාන්න. මම දාන ගොරකා පේස්ට් එක මේ වගේ ප්‍රමාණයක් එකට එකතු කරගන්න. ඊළඟට මේකට එකතු කරගන්න දියකිරි අඩු කෝප්පයක් විතර. මම මේ බෝඩිමක නැතරලා ඉන්න නිසා ඇත්තටම මට පොල් ගාලා ගන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා මම කඩේ තියෙන කුඩු පැකට් එකක් අරගෙන තමයි මේ දිය ගල හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරන්න. මේ තින්න අපි අර දේවල් ටික දාලා කවලම් කළා. තියාගත්ත බටාන ටික අපි ටික පැත්තකින් තියාගමු. හරි, දැන් අපි හදන්නේ අපේ ව්‍යංජනය හදාගන්න. දැන් හට්ටියක් ලිපේ තියලා ඒක හොඳට රත් වෙන අරින්න ඕන. හොඳයි, දැන් අපි හට්ටියට තෙල් ටිකක් දාගත්තා. ඒ තෙල් ටික හොඳට රත් වෙන අරින්න. දැන් අපේ තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. ඒ රත් වුණු තෙල් ටිකට අපි එකතු කරගන්නවා ඊළ වෙන කපාගත්ත බිලුණු ගෙඩි කාලක් විතර. බින්දර පොඩක් අඩුවෙන් තියාගන්න, මතක තියාගන්න. ඊට පස්සේ ඒකට එකතු කරගන්න අපි කපාගත්ත සුදු ලුණු වලින් භාගයක් කොටසක්. ඊළඟට ඒකට මේක එකතු කරගන්න කරපිංචා. මම මේ කරපිංචා වේලලා තියාගෙන තියෙනවා. මට කරපිංචා ගන්න නැති නිසා. ඒ වගේම රම්පෙත් ඒ වගේ කපලා වේලලා තියාගෙන තියෙනවා. ඊළඟට මේකට එකතු කරගන්න ඕන අබ ඇට දානවා නම් ඔයගොල්ලෝ තෙල රත් වෙනකොට මේ මුකුත් දාන්න කලින් අබ ඇට ටික දාන්න. එහෙම නැත්නම් ඔබ ක්‍රීම් එක මේ විදිහට දැම්මට කමක් නැහැ. පොඩි ප්‍රමාණයක් දැකට කුරුදු පුතු කැලි පුන හතරක් දාලා මේක හොඳට කවලම් කරගන්න ඕන. හොඳට කවලම් කරගන්න ඕන. කරගන්න සාමාන්‍ය රන්නම් පාටක් වෙන ගාන තැනක හොඳට මේක කවලම් කරගන්න ඕන. බැදිලා තියෙන අපි ඒකට දාගන්නවා කලින් හදාගත්ත මේකල තියාගත්ත වටාන කෑලි ටික ඒ කරේ එකත් එක්ක. කරේ එකත් දාලා අපි හොඳට මේක කවලම් කරගන්න ඕන. හොඳට කවලම් කරගන්න. ඇත්තරම මේ ෆෝන් එකේ පාතකින් අල්ලගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා ටිකක් අමාරුවෙන් තමයි හට්ටිය බීමට පෙරලා ඉඳන්නෙත් නේ. වීඩියෝ ගත අතරමඟදී බොම් පරිස්සමෙන් මේක හොඳට කවලම් කරගන්න. දැන් අපිට එක දෙයක් කරන්න තියෙනවා. දැන් අපි කවලම් කරගත්තා.
මේ වෑංජනේ මේ අපි දාපු අර මුලින් දාපු දියකිරි ටිකෙන් තැම්බෙනකන් මේක වහලා තියන්න ටික වෙලාවක් ගින්දර සාමාන්‍ය ගානට තියන්න. දැන් මේක තැම්බෙන අතර තුරේදී අපි මේක පොඩ්ඩක් පියන ඇරලා බලලා මේකට එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. අපි ඉස්සෙල්ලා කපාගත්ත රතුළු උණු ටික. හරිද? රතුළු උණු ටිකයි. ඒ වගේම අර කපාගත්ත සුදුළු උණු කොටසක් ඉතුරු කරගත්තා. ඒ ටිකත් මේකට එකතු කරගන්න මේ වෙලාවේ. ඒ වගේම උළුහල් පේහැඳි කාලක් විතර මේකට එකතු කරගන්න. එකතු කරගෙන හොඳට කවලම් කරන්න. ඉස්සෙල්ලා වගේම හොඳට කවලම් කළා. මේක හොඳට ආයෙම ටික වෙලාවක් තැම්බෙන්න වහලා තියන්න. මේ වතුර ටික සාමාන්‍යයෙන් හොඳටම හිඳෙන්න මේ සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් ඉතුරුන ගානට මේක වහලා තැම්බෙන්න හරි. දැන් අපේ වෑංජනය අපි අරලා බලන්නව දැන්. ඔයාලට පේනවාද දැන් මේක සාමාන්‍ය වතුර සාමාන්‍ය මට්ටමකට හිඳිලා තියෙන. මේ ගාන හොඳටම නොයි. අපේ ඉතුරු පියවර කරන්න. දැන් අපේ වෑංජනයට අපි එකතු කරගන්න ඕන පොල් කිරි අඳු කෝප්ප එකක් විතර. ඒක එකතු කරගෙන හොඳට මේක කවලම් කරගන්න. පොඩ්ඩක් ඉහිරුණා ගණන් යන්නක හොඳට මේක කවලම් කරගන්න ඕන. අපි ඒක හොඳට කවලම් කරගත්තා. ඇත්තටම කියන්න මම එකතු කරගත්තේ මිටි කිරි. දිය කිරි නෙමෙයි, ඉස්සෙල්ල මුලින් දැම්මේ දිය කිරි. දැන් මේ දැම්මේ මිටි කිරි. දැන් මේක තාලි වෙලා ගොඩක් වෙලා තැම්බෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කිරි හොඳට නටනකම් මේක සාමාන්‍ය ගානකට රත් වෙන්න ඇරලා හොඳට ලිපේ ගින්දර පොඩ්ඩක් වැඩි කරලා හොඳට ඇඳි ගාලා මේක ටික වෙලාවක් තව ලිපේ පැහෙන්න හරි. දැන් අපි වෑංජනේ හොඳට කිරි නටනවා කියලා වලට කියනවා. මේකට දැන් මේ වෙලාවේ පොඩ්ඩක් වෑංජනේ ලුණු බලලා ලුණු මදිනා ලුණු ටිකක් එකතු කරන්න. මගේ මම රස බැලුවා පොඩ්ඩක් ලුණු මදි. ඒ නිසා ලුණු ටිකක් එකතු කරගන්න. ඔයාලා රස ප්‍රමාණය මට ප්‍රමාණයක් කියන්න බෑ. ඕගොල්ලන්ගේ ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඔයාලට පේනවා ඇති දැන් අපේ වෑංජනය අතරම හදලා ඉවරයි. අතරම එක මාර රසයි. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් හදන්න ඇති කෑමක් නම් විතර ඊළඟ දවසේ ගෙනල්ලා වෙලා පොඩ්ඩක් මේක හදලා බලන්න හැම විදියට විදියට. මේක අතරම පට රසයි. මේකට මැච්චුනා සම්බා හරි සුදු හාල් හරි ඒ වගේ සුදු හාලක් මොනක් පත්තර එකක් කියලා මේක හතලා කරවල බෙදුමක් හරි හාල් මැසු බෙදුමක් හරි හදුවන බත් කන්න නෙවෙයි මරන්න පුළුවන්. ඉතින් ඔන්න ගනම් ඔයාලට අද මම බටන වෙන්ජනය කරගද කියලා දුන්නා. අපි ආයිම දවසක තව මේ වගේ හොඳ කෑමක් හදන විදිහ වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඒත් එක්ක ඔබට සුබ දවසක්.